දැන් ඕනෑම මේ සත්වයෙක් මෞකුසකින් උපත ලබන ඕනෑම සත්වේ ඒ සත්වයාගේ බීජ අවස්ථාව සකස් කරගන්නේ අම්මාගේ මෞකුසේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අම්මාගේ මෞකුසේ ඇති වූ කල්ල රූපයට ඔබේ නුවණින් දකින්න ඒ තැන කියලා. එතන තමයි මේ රූපේ ආරම්භය. එතකොට එහෙනම් බලන්න මේ රූපේ ආරම්භය කියන්නේ කොතනද? අම්මාගේ පැලෝපිය නාලය තුල නැත්නම් ගර්භාෂය තුල ඇති වුණා වූ කල රූපය කියන තැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ මොහොතේ මේ රූපය කොච්චර සුන්දර කරත් කොච්චර ලස්සන කළත් ඔබ බලන්න අද සමාජයේ මේ රූපයට කොච්චර වටිනාකමක් දීලා තියෙනවද කියලා නේද? මේ රූපයට අන්දන්න, මේ රූපයට පවුඩර් දාන්න, මේ රූපයට සුවඳ විලවුන් දාන්න, මේ රූපය උදෙසා කොයි සානම් වියදමක්, කොයි සානම් කැපවීමක් මනුස්සයා සිද්ධ කරනවද කියලා බලන්න. ඒ වෙනුවෙන් කොයිසා ව්‍යාපාරික අවස්ථාවන් ලෝකයේ තුල පහළ වෙලා තියෙනවද කියලා බලන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය අයිති ආහාරයටයි කියලා. කාටද මේ රූපය අයිති? මේ රූපයයි ආහාරයටයි කියලා. මොකද මේ රූපය ගොඩ නැගුණේ නෝනා ආහාරය මුල් කරගෙනමයි. එතකොට රූපය ආහාරය මුල් කරගෙන ගොඩ නැගුණා කියන්නේ කොහොමද? මේ කලල රූපය ඔබේ අම්මාගේ මෞකුසේ සකස් වුණ කලල රූපය ඇතුනේ කුමක් නිසාද? තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත් අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතු වීම තුලයි. එහෙනම් බලන්න තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවක් හැදුනේ කුමක් නිසාද? ආහාරය තුලින්. අම්මා කෙනෙක්ගේ ඩිම්බයක් හැදුනේ කුමක් නිසාද? ආහාරය තුලින්. එනම් මේ ඔබේ රූපය මේ සෑම කෙනෙක්ගෙම රූපය අයිති නොනා මෙන්න මේ ආහාරයටමයි. ආහාරයේ ඕජාව තුලිනුයි රූපයේ බීජ අවස්ථාව අම්මාගේ මෞකුසේ කල්ල රූපයක් හැටියට ඇති කර. එනම් බලන්න අපි මේ සුන්දර කරන, ලස්සන කරන, මේ ලස්සන කරන්න බලාපොරොත්තු වෙන මේ රූපය කියන්නේ නොනා පිළුණු වෙලා ආහාරයට අයිති දෙයක්මයි. තේරෙනවද? ඒ නිසා රූපය කෙරෙහි තෘෂ්ණාව සකස් වෙන මොහොතක් පාසා ඔබ දැස් දෙක පියාගෙන දකින්න තාත්තා කෙනෙකුගේ ශරීරයෙන් පිටවෙන ශුක්‍රාණුවක තියෙනා වූ අපුල භාවය, දුඟද භාවය, පිළිකුල් භාවය ඔබ නුවණින් දකින්න. ශුක්‍රාණුවක් කියන්නේ කොයිසම් පිළිකුල් අපුල දුඟද භාවයට ඇති දෙයක්ද? ඒ වගේම මසකට වරක් අම්මා කෙනෙක්ගේ ශරීරයෙන් පිටව යන මල ඩිම්බයක තියෙනා වූ පිළිකුල් භාවය, දුඟද භාවය, අපුල භාවය නුවණින් දකින්න. ඒ නුවණින් දකිද්දී නෝනා ඒ ඔබ දකින්නේ ඔබේ රූපයේ ස්වභාවයමයි. මොකද ඔබේ රූපය ගොඩ නැගුණේ ඔන්න ඔය ආහාරය තුලින්මයි. එහෙනම් බලන්න මේසා පිළිකුලට අයිති ආහාරයට අයිති දුකදට අයිති මේසා පිළිකුල් රූපයක් නොනා අපි ලස්සන කරන්න ලක්ෂ කීයක් වැය කරනවද නේද? ඒ වගේම බලන්න අපි දවසට කණ්ණාඩි මේසේ ඉස්සරහට ගිහිල්ලා මේ රූපය ලස්සන කීපාරක් බලනවද? නමුත් මේ රූපය අයිති අර පිළිකුල් සහගත, දුගද සහගත, අර සුක්‍රාණුවකටත් ඩිම්බයකටත් කියන ආහාරයෙන් හැදුනා වූ දෙයටමයි නෝන. ඒ නිසා නිරේතුරුව මෙතන ඉඳන් අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා අරගෙන ඒ අම්මාගේ මෞකුසේ කලල රූපයක් හැටියට මාසයක්, දෙකක්, තුනක්, හතරක්, අටක්, නවයක් වැඩුණා වූ ඒ රූපේ නුවණින් දකින්න. ඒ කල්ල රූපය නিত্য වූ දෙයක්ද, අනිත්‍ය වූ දෙයක්ද? නිරේතුරුව වෙනස් වුණා. ඊට පස්සේ ලෝකෙට බිහි වෙලා ඔබ පුංචි කාලේ ඉඳන් ළමා කාලේ, තරුණ කාලේ මේ දක්වා මේ පැමිණියා වූ රූපේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඒ නුවණින් දකිද්දී ඔබ කුමක්ද දකින්නේ? කායානුපස්සනාවට අදාළව ධර්මතාවයන්.